සුභමධ්‍යන ඔබ කන්නේ අයිටන් දහවල් තුළහා ප්‍රධාන ප්‍රෘති විකාශය සම්කින් මම අශංක දුරතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. කතරගම ගැටුමේ 34ක් අත්අඩංගුවට ඉදිරි මැතිවරණයේ ජය කාටද? මහින්ද රාජපක්ෂ මහත්තය ආගමති කරන කැබිනට් මණ්ඩලයක් ඇමති මණ්ඩලයක් ආණ්ඩුවක් හැදෙනවා. රටේ සංවර්ධනයට විදෙස් රටවල් රැසක සහය. හැරි සහ මේගන් රාජකීය නාම අත්හරි. සිම්බාබ්වේ ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද. නත්තල් කැරුල් මෙහෙය සඳහා වෙන්කර ඇති මුදල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගැන්වුණා. නත්තල් කැරුල් මෙහෙය සඳහා වෙන් කළ රුපියල් 30 ලක්ෂයක මුදල අගරදුගුරු හිමිපාණන් වෙත පිළිගැන්වූයේ ජනාධිපති කාර්යාලයේදී. කැරොල් මෙහෙ සඳහා මෙම මුදල වෙන් කළද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ගේ සුබසාධනය සඳහා මෙම මුදල් වැය කිරීමට තීරණය කෙරුණා. අගරදුගුරු හිමිපාණන්ගේ සම්බන්ධීකරණ ලේකම් අයිවන් විතානකමගේ මහතා විසිනුයි මෙම මුදල් භාර ගනු ලැබුවේ. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති අන්තර්ජාතික කටයුතු පිළිබඳ උපදේශක අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ ජාත්‍යන්තර නායකයින්ට විශ්වාසයක් ගොඩනැගී ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඉදිරි සංවර්ධන කටයුතුවලට සහය ලබා දීමට විදේශ රටවල් ගණනාවක් මෙවන විටත් එක්ව ඇති බවයි ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දැන් අලුත් තීරණ ගන්න වැඩ කළ හැකි සංවර්ධන වේගය වැඩි කරන්න පුළුවන් අලුත් විශ්වාසයක් ජාත්‍යන්තරවත් ඇති වී තිබෙනවා. අපේ රටට පිටරට නායකයෝ ඇවිල්ලා ජනන්තතුමා වෙලා ඒ විශ්වාසය යළි පර කළා යන. ඒ අයගේ ඕනකමක් තියෙනවා අපේ රටේ සංවර්ධනයේ ශක්තිය ගෙන යන්නට ආණ්ඩුවට පුළුවන් බවත්. ඒ ගැන ජනාධිපතිතුමාගේ අදහස් හුවමාරු කරගෙන අපේ ආණ්ඩුවේ අදහස් හුවමාරු කරගෙන ව්‍යාග්‍රාමාත්තුමා අපේ අමාත්‍යංශ විදේශ අමාත්‍යංශ අදහස් හුවමාරු කරගෙන යෑම 2020ට ඒ ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල ශක්තිමත් කරන. හෝමාගම ගොඩගම ප්‍රදේශයේ සුබසාධක සංවිධාන සඳහා උපකරණ බෙදාදීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත බදු සහන මහජනතාවට ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ මහතා පවසනවා. නව බදු සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමේ අවස්ථාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැනට අපිට පැමිණිල් ලැබිලා තියෙනවා මහජනතාවට ලබා දුන්නු බදු සහනය මහජනතාවට නියමාකාරයෙන් ලැබී නැති බවට. මේ නිසා අපට අතිකරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මේ සම්බන්ධව විශේෂ විමර්ශනයක් පවත්වලා මේ බදු සහන ලබා දීමට මහජනතාවට ලබා දීමට කටයුතු කරන්න කිය. බදු වර්ග අහෝසි කරා ජාතිය ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු රඳවා ගැනීම බදු සහ උපයන විට ගෙවීම බදු සම්පූර්ණයෙන්ම අහෝසි කරා. මිලියන 300කට වඩා වැඩියෙන් පිරිමැටුමක් ඇති ආයතන තමයි වැට් බදු ගෙවිය යුත්තේ. වැට් ලියාපදිංචියක් නැත්නම් එම ආයතනයට වැට් එකතු කිරීමේ බලයක් නැහැ. පක්ෂ නායකයින් ඉදිරි සතිය තුළ සුභවාදී තීරණයකට නොපැමිණියහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පොදු සන්ධානයක් ගොඩනගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගුඩ මහතා පවසනවා. කරන්දෙනිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මම කියන්නේ අපේ පක්ෂය ඇතුලේ සහ මේ නායකත්වය සම්බන්ධයෙන් යම් මතවාදයක් තියෙනවා. ඒක අර්බුදයක්ට කවුරුත් දකින්න ඕනේ නැහැ. අපි ජනාධිපතිවරණෙත් ඒ වගේ මතවාදයක ගිහිල්ලා අවසානයේ විසඳගෙන එක තැනකට ආවා. අපි ඉන්නවා අලුත් නායකත්වයකට මේ දේශපාලන ව්‍යාපාරේ බාර දිය යුතුයි කියන මතේ. ඒක මේ රටේ මිනිස්සුත් බහුතරයක් ඒ මතේ ඉන්නවා. එතෙන්දී රනිල් වික්‍රමසිංහ මහත්තයා කොංකල්ල පැත්තකට දාලා එතුමා අයින් කරලා විසිකල්ල යන්න අපේ අදහසක් නැහැ. එහෙම සුභවාදී තැනකට එන්නේ නැත්නම් සියලුම පක්ෂ එකතු ච පොදු සන්ධානයක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට ගොඩනගලා අපි මහමැතිවරණයට පුණ දෙනවා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ.
මේ අතර එක්සත් ජාතික පෙරමුණේ සියලු නායකයින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට කැමැත්ත පළ කර ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දිය යුතුයි කියන අදහස ප්‍රකාශ කරා. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකිනියුත් ඒ අයගේත් එකඟතාවය ලැබුණා. එක්සත් ජාතික පෙරමුණේ සහෝදර පක්ෂ නායකින් සිරු දෙනා එකඟ වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න ඕන කියන එක. එක්සත් ජාතික පක්ෂය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ සියල්ලම මේ සන්ධානයට එකතු වෙනවා. අපි විශ්වාසය තියනවා තවමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ යථාර්ථය අවබෝධ කරගෙන එතුමා මේ කටයුත්තට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි කියලා. මෙවර මහමැතිවරණයේදී ආණ්ඩු බලය හිමිවන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයේ සමතයකට පත් නොවන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ. හොර්ණ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළා. ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව 169ක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් කරා ජනාධිපතිවරණ හැටියට අවුරුදු 5ක් සඳහා. සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන සම්ප්‍රදාය අනුව දේශපාලනයේ හැසිරෙන විදිය අනුව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන පාර්ශවය මහමැතිවරණයේදී ආණ්ඩුවක් හදනවා. සහ ඊළඟ මහමැතිවරණයේදී අප්‍රේල් මාසයේ එන මහින්ද රාජපක්ෂ මහත්මිය අගමැති කරන කැබිනට් මණ්ඩලයක් ඇමති මණ්ඩලයක් ආණ්ඩුවක් හැදෙනවා. දැන් ඕකට අර සජිත් ප්‍රේමදාස මහත්මිය කියන වගේ ගෝඨාභයට හරියන අගමැති යාළුවමයි වගේ විකාර කරලා වැඩක් නැහැ. රටේ ජනතාව ඡන්දය දෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මිය ජනාධිපති කරා නම් එයාට එයාගේ කට්ටිය දාගෙන ආණ්ඩුවක් කරගන්න අවස්ථාවකුත් දෙන්නට ඕනේ. නැත්තම් මේක අන්තිම තව විකාර කරන්න ගිහිල්ලා අර පැත්තෙන් ජනාධිපති මේ පැත්තේ අගමැති කරලා තිබෙන එකක් නේද? තවත් අවුල් කරගන්නයි සිද්ධ වෙන්නේ. ඒක ඒගොල්ලෝ ආණ්ඩුවක් හදනවා. එක්සත් ජාතික පක්ෂ නායකයොත් ඔය මොන බයිලා ගැහුවත් වාඩි වෙන විපක්ෂ තමයි. එක්සත් ජාතික පක්ෂ ඇතුළේ තියෙන නායකත්වයේ පොරය මේක අප තියෙනකන් විසඳෙන්නේ නැහැ. රයිල් වික්‍රමසිංහ මහත්තයත් ඔක දාලා යන්නේ නැහැ. මේ සජිත් ප්‍රේමදාස මහත්තයත් ඔය ගේම අතහරින්නේ නැහැ. මේ අතර එළමෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරනවා. මහනුවර ප්‍රදේශයේ පැවති පක්ෂ කමිටු රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලයේ ඉල්ලුවත් අපි හිතනවා වර්තමානයේ තියෙන තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලයක් හම්බ වෙන්නේ නැහැ. අපි ජනතාවට කියන මේ මැතිවරණයේදී රටක පාර්ලිමේන්තුවක ආණ්ඩුව වගේම විපක්ෂයත් ඉතාම වැදගත්. නිදිමත විපක්ෂ තියාගෙන ජනතාවත් එක්ක වැඩ නොකරන විපක්ෂ තියාගෙන අවශ්‍ය මොහොතේදී පාරට බහින්න නැති විපක්ෂ තියාගෙන සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ආණ්ඩු බලය ගන්නකොට රටට අවශ්‍ය වෙනවා ශක්තිමත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන්න නම් ශක්තිමත් විපක්ෂයක්. ඒ නිසා අපි ජනතාවට යෝජනා කරනවා අන්නේ විපක්ෂය ගොඩනගා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සම්බන්ධ වෙලා මේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී කටයුතු කිරීම පාර්ලිමේන්තුවට සෙල්ල කතරගමදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයන් 34 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හංවැල්ල ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි බීමත් පුද්ගලයන් පිරිසක් නිරුවතින් මැණික්ගගේ දියනාමින් සිටියදී ගම්වාසීන් ඊට විරෝධය පළ කර තිබෙනවා. එහිදී උරණ වූ බීමත් වන්දනාකරුවන් ගම්වාසීන්ට පහර දීමට යාමෙනුයි මෙම ගැටුම හටගෙන තිබෙන්නේ. මෙම සිද්ධියෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. තුවාලකරුවන් කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවටගත් සැකකරුවන් අද තිස්සමහරාම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කොහමරේ මේගොල්ලෝ ගංගල නැහැන්න ගිහිල්ලා ගමේ කට්ටියත් එක්ක ආරවුලක් ඇති කරගෙන තමයි රණ්ඩු ගිහිල්ලා ගියේ. රණ්ඩු වෙලා කෑකෝ ගාන සද්දේ තමයි මම පැල්ලද කියලා දෙන්න ගියේ බලන්න. වන්දනා නඩියක් බැහැලා නානවා. මොකක්වත් ඇඟේ නැහැ. හොඳට ඕම් බීලා. ඊට පස්සේ අපි කෑ ගහලා ගිහුවා මේ මෙතන තොටුපලක්ක මේ ගෑනු කට්ටිය නාන්නේනෝ නාන්න එපාවම. ඊට පස්සේ මාමට ඉස්සෙල්ලම ගැහුවා. ගහල ඉවර වෙලා මාව උස්සගෙනම ගිහිල්ලා ඉවරලා ගැහුවා හොඳට ඕම් ගහලා ගිහුවා මේ ඌනම් මැරුණයි කිව්වා. ඒ තරමට ගැහුවා මට. මේ ඇඟිලි දෙක දාලා හිර කරේ මං කෝ අයියේ මැරෙයිය. පොඩක් අතාරින්නේ අයියේ මැරෙයිය කියලා. මන්ත්‍රී කෙනෙක් හිටියා. UMP කියලා තමයි කිව්වේ. කො අපේ මිනිහෙක්ම ඒ ඉන්නේ
කියලිවල ඔයසි මහත්තයේ නම්බරේ පෙන්න තමයි ගැහුවේ උඹලට හැද්දයක් කරපන් බී කෙනෙක් එක්කෙනෙක් ඇවිලිවල මගේ ඔළුවට ගැහුවා සීට් එකෙන් ගහද්දි අපේ මහත්තය පොල්ලෙන් ගහද්දි අතුලින් ඉඳලා දුවල දුවල ඇවිල්ලා පිහියෙන් ගැහුවා ගහද්දි අපේ මහත්තයගේ කට කැපුණා මම ඒ ප්‍රදේශයේ කරිවිලේ වසම එහි මම රාජකාරී කටයුතු කරද්දී වාරංචියක් ආවා මේ පිරිසක් මේ ගම්වැසියන් පහර දෙනවයි කියලා ඒ ස්ථානයට පොලිස් නිලධාරීන් සමග මම යන අවස්ථාවේදීත් ඔවුන් ඒ ස්ථානයට අපිට එන්න නොදී දිගටම පහර දෙමින් සිටියේ ඒ පහර දීමේදී අපේ මේ පොලිස් නිලධාරියෙකුටත් තුවාල සිද්ධ වුණා. ඉතින් මේ වගේ මිනිස්සු දෙයියන් වඳින්න එන එකත් අපිට ගැටලුවක් ඇත්තටම. යාපනය කරේ නගර අවට මුහුදු ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී බීඩි කුල කිලෝග්‍රෑම් 1060කට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගත්තා. ඒවා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රා දෙකක්ද නාවික හමුදාව බහරයට ගත්තා. යාත්‍රා සහ බීඩි කුල වැඩිදුර විමර්ශනය සඳහා යාපනය තෙලිප්පලේ රේගු කාර්යාලය වෙත බහර දී තිබෙනවා. ශ්‍රේපාද වන්දනා සමය ආරම්භ වී මාසයක් ඇතුළත වන්දනාකරුවන් ඉවත දැමූ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් එක්රස් කර ඇති බව මස්කලිය ප්‍රාදේශීය සභාව පවසනවා. මෙම ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා ලබා දෙන බවයි මස්කලිය ප්‍රාදේශීය සභාව පවසන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායක දුරෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉවත් කිරීම පක්ෂයේ අනාගත පැවැත්ම දිසා ගනු ලැබූ වැදගත් තීරණයක් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මණ පියදාස මහතා පවසනවා. එතුමිය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වෙනම සම්මේලනයක් ඇඳවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේර ගැනීම ව්‍යාපාරය කියලා මූම ප්‍රදානයක් හැදුවා. නමුත් ඒ සම්මේලනයේ මම දැක්කා මංගල සමරවීර රාජ සේනරත්න වගේ මෙතුරු තියාගෙන තමයි රැස්වීම පැවැත්වුවේ. මේ ප්‍රතිපත්තිය මත ඒ වෙලාවේ පක්ෂය තීරණය කරනු ලැබුවා. ඒකට සහභාගි වුණු සියලුම පක්ෂයේ සංවිධායකවරුන් ක්‍රියාකාරීන් සමග එතුමියගේත් පක්ෂ සමාජිකත්වය ඉවත් කරලා ඒ වෙනුවට තාවකාලිකව සංවිධායකවරුන් පත් කරනු ලැබුවා. සිරිම බණ්ඩාරනායක මැතිණිය අනුර බණ්ඩාරනායක මහතාට විරුද්ධව පියවරන් තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට විරුද්ධව පියවරන් තියෙනවා. පක්ෂ කඩාගෙන ඒගොල්ලන් ගිහින් තියෙනවා ඉතිහාසෙ. ඉතින් ඒ නිසා මේ ගත තීරණය මේ පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් ගත ඓතිහාසික තීරණයක්. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී හොරගොල්ල ආසනේ ඡන්ද පහයි වැටලා තිබුණා. බණ්ඩාර නායකවරුන්ගේ නිජ බිම හොරගොල්ල ඡන්ද පහයි නම් වැටුනේ එතුමියට ජනතාව දීලා තියෙන තීරණය එයිම පේනවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු ભેදයකින් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්වැල් බැඳගෙන ඉදිරි මහමැතිවරණයේදී තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. කුරුණෑගල පැවති උත්සවයේ කියන අනතුරුව ඒ මහතා මෙම අදහස් පළ කළා. මේ රට ගොඩනැගීම සඳහා සහ රටේ ජනතාව වෙනුවෙන් ඒ වගේම අනාගතේ බාර ගන්න ඉන්න දරුවන් වෙනුවෙන් මේ ගඳ ගහන තත්ත්වය වෙනස් කළා. හොඳ රටක් පිරිසුදු රටක් නිර්මාණය කරන්න සියලුම දෙනා කිසිම ભેදයකින් තොරව අත්වල් බැඳ ගන්නවා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ දෙකක් නෙමෙයි එකක් බවට අනිවාර්යෙන් පරිවර්තනය වෙනවා. තනතුරු නොමැතුවද ජනතා නියෝජිතයෙකුට රට වෙනුවෙන් බොහෝ දේ කළ හැකි බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඇමිලිපිටියේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඇමිලිපිටිය මහවැලි හරිත උයන පරිශ්‍රය ඉදි කළ වන් ස්ටොප් සොප් අලවිසල විවෘත කෙරුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වලව කලාපයේ මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු දහසක් බෙදා දීම සංකේතපත් කරමින් 230 දෙනෙකුට මෙහිදී ඔප්පු ප්‍රදානය කෙරුණා. මීට සමගාමීව වැඩසටහන් කිහිපයක්ද සංවිධානය කර තිබුණා. ඊයේ රාජපක්ෂ මහත්මයා අමාත්‍ය ධූරයක් බණ්ඩාරනායක මහත්මයා පිරිනමපු වෙලාවේ එතුමා එය ප්‍රතික්ෂේප කළා වෙනත් ඉල්ලන කෙනෙකුට දෙන්න කියලා කිව්වා. ඒ අද තියෙන සංස්කෘතියද වෙනස්. අද පාර්ලිමේන්තුවට යනවා යාපු ගමන් ඉල්ලන්නේ ඇමති ගමක් අපි නෑ ගන්න. මොකද අපිට තනතුරු නැති වුණත් ජනතා සේවකයෙකුට කළ හැකි දේ බොහෝයි. ඒ ආදර්ශ අපි ගත යුතුව තියෙනවා. පසුගිය රජයේ සිදු කළේ ජනතා සේවය වෙනුවට දේශපාලන නායකින්ට කප්පම් ලබා දීම බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. උතුරු පළාතේ කර්මාන්තකරුවන්ගේ ගැටළු සුවා බැලීමට කළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වවුනියාව පුන්තෝට්ටම් කර්මාන්තපුරවරයේ ව්‍යවසායකින්ගේ ගැටළු පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කළා. ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
පසුගිය ආණ්ඩුව කලේ ජනතාවගේ දේශපාලන නායකයන්ට කප්පන් දීපුවේ. නමුත් ජනතාවට ඍජුව බලපාන ප්‍රශ්නවලට උත්තර දීපු එක නෙවෙයි. සම්බන්ධන් මහත්තයාට කොළඹ හොඳ ගයක් දුන්න රජයෙන් මැරෙනකන් ඉන්න. හැබැයි ඉතුරුහා නැගෙනහිර ජනතාවට අවශ්‍ය කර්මාන්ත නැවත ආරම්භ කරන්න කල්පනා කළේ නැහැ. අපි කරන්නේ දේශපාලන නායකයන්ට කප්පන් දෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට කප්පන් දෙන්න අපි යන්නේ නැහැ. හැබැයි ජනතාවට ඍජුවම බලපාන අවශ්‍යතාව වෙනුවෙන් අපි කැපවිලා වැඩ කරනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි විමර්ශන අංශ වෙත ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. අපේ ප්‍රධාන වැඩ කොටස බවට පත් කරගෙන තින්නේ අතීතයේ හාරවුස්සන එක නෙවෙයි. නමුත් ගෙවුණු අවුරුදු 4 මාර තුල විශේෂයෙන්ම රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයා ගේ ක්‍රියාකලාපය පිළිබඳව අපට බරපතල පැමිණිලි ගණනාවක් ලැබිලා තිබෙනවා. දැන් අපි මේ පැමිණිලි විමර්ශන අංශවලට ඉදිරිපත් කළ තිබෙනවා. ඒවා නිසි ලෙස විභාග කරලා ඒවායේ සත්‍යතාවය අනුව ඉදිරි පියවර ගන්න. කර්මාන්ත අමාත්‍යංශයේ විතරක් නෙවෙයි, ඔහු සතුව තිබිච්ච අනෙක් අමාත්‍යංශයේ විවිධ ආයතන හරහා විවිධ අකටයුතුකම් සිදු වෙච්ච බවට අපිට පැමිණිලි ලැබිලා තියෙනවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම නිවාස යෝජනා ක්‍රමය යටතේ මූලික පහසුකම් පිළිබඳ අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් පදිංචිකරුවන් දැඩි අපහසුතාවට ලක්ව සිටිනවා. වනාලීන් ගම්වැදීම නිසා ඔවුන්ගේ ජීවිතද දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව තිබෙනවා. මේ සඳහා විදුලි වැටක් හෝ ඉදිකර නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මහියංගන පූජා භූමියේ ඉදිවෙමින් පවතින ලංකාවේ උසම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ගර්භ ප්‍රධානෝත්සවය පසුගිය දුරුතු පොහෝදා මහියංගන රජමහා විහාර භූමියේදී පැවැත්වුණා. අඩි 84ක් උස ඇති ආධාරකයක් රහිතව අහසින් වඩිනාකාරයට බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර තිබෙනවා. මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධර්මරක්කිත ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වුණා. මෙම අවස්ථාවට මෙත්සවිය පදනමේ නිර්මාතෘ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සීගිරිය සිට අනුරාධපුරය දක්වා සිදු කෙරෙන පාදයාත්‍රාව සීගිරිය පර්වතය අසලින් ආරම්භ වුණා. සීගිරිය නිර්මාණය කළ කාශ්‍යප රජු ඇතුළු නිර්මාණශීලීන්ට සෙත්පතායි මෙම පාදයාත්‍රාව පැවැත්වෙන්නේ. සීගිරි රජමහා විහාරය හා පිදුරන්ගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කුබ්බිලියේ ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා යටතේයි මෙම වැඩසටහන සංවිධාන කෙරුණේ. විදුලි බිල්පත් ඉතා කඩිනමින් සකස් කිරීමට හැකි මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ විදුලි බල මණ්ඩලයේ තොරතුරු තාක්ෂණංශයේ මගිනුයි. මෙම මෘදුකාංගය වෙත ඕනෑම රටක සිට මුදල් ගෙවීමේ හැකියාවද පවතිනවා. පාරිභෝගිකයන් වෙත නව මෘදුකාංගයේ එළිදැක්වීම විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සමගින් 19 දිවාපුවත් විකාශයෙන් නිමාවට පත්වනවා. සුබ දවසක්. www.ipnnews.lk